දරුවනේ ඔබලට මේ හිර වෙලා සිරගත ජීවිතයක් තුල ඇත්තටම ඔබ ගත කරන්නේ මේ කාලය කරන්න දෙයක් නැහැ මුළු ලෝකෙම අත්විඳින ඉතාමත් කනගාටුදායක වාතාවරණයක් තුල ඔබ ජීවත් වෙන මොහොතක් ඒ නිසා දරුවනේ මේ සිරගත වීම බාර ගන්න ඒක බාර අරන් අපි ඒකට එරෙහිව ඒකේ ඒ ගැටලුවක් නම් ඒ ගැටලුව විසඳාගත හැකි මාර්ගය කුමක්ද කියලා හොයලා බලමින් අපි ඒ මාර්ග ඔස්සේ ගමන් කරන වාතාවරණයකට යොමු වෙමු කියන මූලික ඉල්ලීම කරමින් මා සෝදානම් වෙනවා මෙම වැඩසටහනට ප්‍රවිෂ්ඨය ලබා ගන්න. රස කිව්වහම දරුවනේ අපිට එකපාරට මතක් වෙන්නේ කන දෙයක්නේ. එකපාරට දිවට කෙල වුණනවා කටට කෙල වුණනවා රස කියන දේ මතක් වුණා. නොයෙකුත් රසකාරක යොදපු හොඳ අපිට පෙනුමට තියෙන ලස්සනට හැඩ වෙලා තියෙන ආහාර වර්ග ඇසුරුම් එක්ක අපිට දකින්න පුළුවන් ඕන තරම් අපි ඒව ආහාරයට ගන්නවා අපි ඒව පානයට ගන්නවා ඒක තමයි රස. එතකොට ගීතවල මොකද්ද රස? ඒවයි විශේෂයෙන් රස සහ රසය කියන වචන දෙක මම පාවිච්චි කරනවා මේ වෙලාවේ. රස කියන එක ඔය දෙකටම යොදා ගන්න පුළුවන්. නමුත් රසය කියන එක ගොඩාක්ම සාහිත්‍ය කලාව වින්දනය ඔස්සේ පාවිච්චි වෙන වචනයක්. පෙරදිග කලා විචාරවල ඔබට ඔබගේ සාහිත්‍ය විෂය උගන්වන ගුරුවරු කියලා දෙයි රසය රසවාදය කියන්නේ මොකද්ද කියලා. මම විෂය කර්ම වලට යන්න බලාපොරොත්තුවක් නැහැ. මම කතා කරන්නේ ගීතයක් තුලින් කොහොමද ඒ ගීතයේ අභ්‍යන්තරයට කිමිදලා අපි රසයක් විඳින්නේ ඒ ගීතයේ අර්ථ තේරුම් ගන්නේ අර්ථ තේරුම් අරන් ගීතයක තියෙන හර පද්ධතියන් අපේ ජීවිතේට ඇතුළත් කරගන්නේ සහ ඒ ගීතවල තියෙන නීරස පද්ධතියන් හරයක් නැති බොල් හරසුන් දේවල් අපේ ජීවිතවලින් අයින් කරලා අර ඒ වෙනස තේරුම් ගන්න පමණක් අර හරසුන් දේවල් පාවිච්චි කරන කළ යුතුයි කියන කාරණාව පහදා දෙන්නයි මම උත්සාහ කරන්නේ. ඉතින් දරුවනේ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි ඕනෑම කලා නිර්මාණයක් රස විඳිනකොට ඒක ගීතයටත් පොදුයි ආනන්දයෙන් ප්‍රඥාවට ගමන් කරන්න ඕනේ කියන මූලික පදනම මත බීටලා මම ඔබට වචන කීපයක් කියන්නම්. ඒ කියන්නේ අපිට මුලින්ම රසයක් ලැබෙන්න ඕනේ. ඒ රසය ඔස්සේ අපි ප්‍රඥා සම්පන්න බවට පත් වෙන්න ඕනේ. ඒක තමයි කලා නිර්මාණයක තියෙන ප්‍රධානම මුඛ්‍යම පරමාර්ථය මුඛ්‍යම වටිනාකම. ඉතින් එවැනි වටිනාකම් වලින් හැබි ගීත නිර්මාණයක් අපි තෝරා බේරා ගන්නේ කෙසේද රස විඳින්නේ කෙසේද අපේ ජීවිතයට ඇතුළත් කරගන්නේ කෙසේද කියන කාරණාව අපි කතා කරමු. කලා නිර්මාණයක් විචාරය කිරීමේදී හදවතට දැනෙන ආනන්දය ඔස්සේ ගමන් කරලා ඒ නිර්මාණය ගැඹුරට කිමිදලා ඒ හරහා ප්‍රඥාවට ගමන් කරලා ප්‍රඥාවෙන් මේ නිර්මාණය පිළිබඳ දැකලා අහලා බලලා විචාරය කරලා එහි තිබෙන හරය ගැඹුර තේරුම් අරන් අපේ සමාජයේ ඉදිරි කටයුතු කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ කරනවා.